දවසක් ඔයාලා හැමෝටම අද වීඩියෝ එකකින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ වෙනත් මානවලින් ආපු අදටත් ලෝකයටම අභිරහසක් වෙලා පවතින ජීවීන් සහ ඒ වගේම ඒ ජීවීන් පිළිබඳව කරපු පරිශ්‍රණ කීපයක් පිළිබඳව කතා කරන්න. ඉතින් මේ කැටි වීඩියෝ එකක් වුණත් ඊටම සුවිශේෂී කරුණු ඔයගලන්ට දැනගන්න පුළුවන්. මුලින්ම අගටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක ඔබලා දැම්ම අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා වීඩියෝ අනිත් අයට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. අපගේ පෘථිවිය වගේම විශ්වයේද අභිරහස් ගොන්නකින් සංගවිලා තියෙන තැනක්. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ක්වොන්ටම් වාදය නිසා මුළු ලෝකයේම ඊට ඉක්මනින්ම පෙරළුණු පෙරලිල්ල ගැන ආයේ අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. තාක්ෂණය අධික වේගයෙන් දියුණු වෙනවා. ඒ වගේම අදටත් විසඳා ගන්න නොහැකි අභිරහස් ගොන්නක් අදටත් ඉතිරි වෙලා තියෙනවා. විශ්වයේ අප නොදන්නා විවිධ මානයන් තියෙනවා. අප දන්නා එකමාන, දිවාන, ත්‍රිමාන වගේම සිවුමාන, පස්මාන වගේ මේ දේවල් හැරෙනකොට ඉන් ඔබට ගිය මානයන්ද විශ්වයේ අප අතර පවතින. ඉතින් අපට නොපෙනෙන මේ මානයන් තුල අපට නොපෙනෙන විවිධ ජීවීන් රසක් සිටිනවා. මේ මාන තුල විවිධ සමාන්තර ලෝක තිබෙන බව විවිධ පරිශ්‍රයක කණ්ඩායම් දැනටමත් මතපල කරනවා. ඒ වගේම මේ මාන පිළිබඳව විපැවදුණු චිත්‍රපටි පවා ඔයගොල්ලන්ට දකින්නට පුළුවන්. මායා බන්ධන වැනි කතා මාලා වලින් ඔබ නොදැන සිටි යම් යම් කරුණු ඔයගොල්ලන්ට යම් උදාහරණයක් වශයෙන් දැනගන්නටත් පුළුවන්. අපි දැන් කතා කරමු මේ ජීවීන් වර්ග සහ මේ පරිශ්‍රණ ගැන. පළවෙනි එක ප්‍රෙස්ටන් නිකොලස්. ප්‍රෙස්ටන් නිකොලස් මහතා විසින් මොන්ටම් ප්‍රොජෙක්ට් නමින් වූ පොත මගින් ඇමරිකාව තුළ රාසිගත ව්‍යාපෘතියක තොරතුරු හෙළි කළා. මේ ව්‍යාපෘතිය තුළින් සමාන්තර ලෝක තරණය, වෙනත් මානවලට පිවිසීම, අධිමානසික හැකියාවන්, කාල තරණය වැනි විවිධ විෂයන් පිළිබඳව ගවේෂණය කළා තියෙනවා. ඇමරිකානු රජය විසින් කාල තරණය සහ වෙනත් මානවලට යාම සඳහා උමගක් ඉදිකර ඇති බවට මෙම පොත මගින් හෙළිදරව් කර තිබෙනවා. එසේම ඔහු විසින් දෙවන ලෝක යුද්ධ සමයේ වෙනත් මාන සහ ග්‍රහලෝක වලට ගමන් කළ බව වැඩිදුරටත් ඔහුගේ ග්‍රන්ථය තුළ ඔහු විස්තර කරලා තිබෙනවා. දෙවැනි එක රෙප්ටිලියන්ස්. සමහර නාගයන්ට මිනිස් රස ගන්න පුළුවන් බව ඔබ දැනටමත් අහලා තියෙනවා. ඒ වගේ කතන්දර බොහෝමයක් අපේ මේ ලංකා ද්වීපයේ තුලත් බොහෝ වශයෙන් තියෙනවා. මෙවැනි මිනිස් වේශයක් ගත හැකි උරග ජීවි කොට්ටාශයක් ජීවත් වෙන බව පැවසුවොත් ඔබ විශ්වාස කරනවා. විශ්වාස කරන්න වෙනවා එකක් තමයි බෞද්ධ සාහිත්‍ය. බෞද්ධ සාහිත්‍යයේ මේ පිළිබඳව බොහෝ තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. හතරවන මානයකින් පෙමිනි පිටසක්වල ජීවි විශේෂයක් බවද මේ නාගයි නැත්තම් රෙප්ටිලියන්ස් කියන පිටසක්වල ජීවීන් කොට්ටාසේ විද්වතුන් මත පළ කරනවා. මිනිසා කියන්නේ මේ උර්ග මිනිසුන් විසින් ජාන තාක්ෂණය යොදාගෙන නිපදවන ලද්දක් බවට විශාල මතයක් ලෝකපුරා විද්‍යාඥයන් අතර දැනටත් තිබෙනවා. තුන්වෙනි කාරණාව ඩංකන් සහ එඩ්වර්ඩ් කැමරන්. ෆිලඩෙල්ෆියා පරිශ්‍රණය ගැන ඔබ සමහරක් විට අහලා ඇති. 1943 වර්ෂයේදී ඇමරිකානු නාවික හමුදාව විසින් නැව් අදෘශ්‍යමාන කිරීමේ තාක්ෂණයක් අත්දැක බැලීමට කරන ලද පරිශ්‍රණය තමයි ෆිලඩෙල්ෆියා පරීක්ෂණය කියලා කියන්නේ. ඩංකන් සහ එඩ්වර්ඩ් කැමරන් කියන්නේ මේ පරිශ්‍රණයෙන් දිවි ගලවාගත් දෙදෙනෙක්. පරිශ්‍රණයේ අතරතුර නැවෙන් පලා යාම නිසා වෙනත් මානයක මොවුන් දෙදෙනා සිරු බව මොවුන් පවසනවා. මේ පිළිබඳව බොහෝ අභිරහස් තොරතුරු මේ සමාජයේ නැත්තම් මේ විද්‍යා ලෝකයේ දැනටමත් පවතින. හතරවැනි එක තමයි සෙවණැලි මිනිසුන්. අඳුරු සෙවණැල්ලක් මෙන් දිස්වන මිනිසාට සමාන පෙනුමක් ඇති මේ ජීවි මේ පොළොව තලයේම වෙනත් මානයක ජීවත් වෙන ජීවි විශේෂයක් බව පරිශ්‍රයෙන් පවසනවා. ඒ වගේම අප දන්නා പ്രേත භූත කොල්මන් අවතාර වැනි මේ කට්ටිය අමනුෂ්‍ය කොටස් ලෙස සමහරු මොවුන්ව අර්ථ දක්වනවා. මේ විද්‍යාතුන් කියන විදිහට මොවුන් වෙනත් මානයක සිටින ජීවීන් කොට්ටාසයක් බවට තමයි මේ සෙවණැලි මිනිසුන් කියන කොට්ටාසේ හඳුන්වන්නේ. පස්වෙනි එක තමයි උල්පිට වල කොළපැහැති ළමු. මේ මොකක්ද? එංගලන්තයේ උල්පිට නම් ගම්මානේ හරි අමුතුම අද්භූත ළමු දෙදෙනෙක් හමු වෙලා තිබෙනවා. ඔබ විශ්වාස කරනවද? ඒ ළමුන්ගේ ඇඟවල් හරිත වර්ණයෙන් පිරිලු තිබූ බව. ඒ කියන්නේ කොළපාට සම නැත්තම් කොළපාට වර්ණයක් තමයි එම ළමුන්ගෙන් දිස්වෙන්නේ. මේ ළමුන් දෙදෙනා කතා කළේද හරිම අමුතු භාෂාවක්. ඒ කියන්නේ පෘථිවියේ මෙතෙක් ඇති භාෂාවකින් නෙමෙයි ඔවුන් කතා කරලා තියෙන්නේ.
එවැගේම මෙයාලා ආහාරයට ගන්න ආහාරවන්නේ අමු බෝංචයට පමණයි. ඒකට හේතුව කුමක් වෙන්න පුළුවන්? එවැගේම මෙයාලගේ ඇඳුම් පැදුම් වල පවා විශාල වෙනසක් තිබුණා. එවැගේම හරිම පුදුම සාගත කරුණ තමයි කාලයක් යනකොට මේ ළමුන් දෙදෙනා ගමේ ආහාර රටාවට හොරුව අනුක්‍රමයෙන් මෙයාලගේ ඇඟේ තිබිච්ච මේ කොළපැහැති වර්ණය නැත්තම් මෙයාලගේ තිබිච්ච මේ හරිත වර්ණය ශරීරයෙන් ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් වෙලා තියෙනවා. ශෝකජනක කාරණාව තමයි මේ පිරිමි ළමයා මේ ස්වභාව ධර්මයට අනුගත නොවහැකිව මියාමට සිදුවෙන්නේ. ඒ කියන්නේ මේ පෘථිවියේ ජීවනමානේ ඒ ක්‍රමයට අනුගත නොහැකි වෙයි මේ පිරිමි ළමයා මිය ගිහින් තියෙනවා. වාසනාවකට වගේ ගැහණු දරුවා මේ පෘථිවියට අනුවර්තනය වී කාලයත් සමගම ඔවුන්ගේ භාෂාව ඇයට අමතක වෙලා ඉංග්‍රීසි භාෂාවට හුරු වීමට හැකියාවක් ලැබිලා තියෙනවා. හිරු එළිය අවමු සියලු දේ කොළපැහැන් යුතු සේන්ට් මාටින් ලෑන් නැමැති ස්ථානයකින් ඇය පෘථිවියට පැමිණි බව කියා සිටිනවා වගේම එකවර විශාල ශබ්දයක් නැත්තම් එකපාර විශාල දෝංකාරයක් සහිත ආලෝකයක් ඇති වූ පසු අවදි වී බලන විට ඇය මේ පොළොව තලයේ මතට පැමිණි බව තමයි ඇය විසින් ප්‍රකාශ කරලා තියෙන තොරතුරු වල සඳහන් වෙන්නේ. ඉතින් මෙවැනි බොහෝ තොරතුරු කරුණු කාරණා වෙනත් මානවලින් පැමිණි ජීවි නැත්තම් වෙනත් මානවලට ගිහිල්ලා ආපසු පැමිණි මිනිසුන් ගැන එහෙමත් නැත්තම් මේ ජීවිතයේ ඉඳලා වෙනත් මානයකට ගිහිල්ලා අතුරුදහන් වෙච්ච අය පිළිබඳව බොහෝ තොරතුරු මේ ලෝකේ පවතින. නමුත් මේ පිළිබඳව ඉතින් තහවුරු කරන්න පුළුවන් තොරතුරු නැති වුණත් මේ පිළිබඳව ඉතාමත් විශාල අභිලාෂයක් ලෝකේ පවතින. ඉතින් මේ පිළිබඳව කවදා හෝ එළි කර ගත්තොත් ඒ තොරතුරු ඔයාලට ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.